ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය අදිනේදී තීරණ අරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 3 දෙනෙක් සිම්බාබ්වේට එවන් සිම්බාබ්වේන ශ්‍රී ලංකා එක්දින සංචිතයට එකතු කරන්න. ඉතින් මේ ක්‍රීඩකයන් තමයි දුනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මදුෂංක සහ සහන් ආරච්චිගේ කියන ක්‍රීඩකයන් 3 දෙනා. ඉතින් මේක අත් වශයෙන් මේ තීරණ අරගෙන තියෙන්නේ දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින ආබාධ තත්ත්වයන් නිසා. ඉතින් අපි දැක්කා ඊයේ දිනේදී දුෂ්මන්ත චමීර තරඟ ක්‍රීඩා කරේ නැහැ. ඔහුගේ තිබුණ ආබාධයත් සමග වනිදු හසරංගගෙන අපි ගියා. වනිදු හසරංගත් ආබාධයක් තියාගෙන ආබාධය හංගගෙන අර වේදනාව කාගෙන ශ්‍රී ලංකාවට, මොකද බොහෝ දෙනා විශ්වාස කරා ඊයේ දිනේදී වනිදු හසරංග ක්‍රීඩා කරන එක නැහැ කියලා. නමුත් ඔහු ක්‍රීඩා කරන ප්‍රධානම හේතුව මම හිතන්නේ දුෂ්මන්ත චමීරත් ඉන්ජර්ඩ් වෙලා හිටියේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ගොඩක් සීනියර් ප්ලේ කරන්න නැතුව ශ්‍රී ලංකාවට බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා තමයි ඊයේ වනිදු හසරංග ක්‍රීඩා කරේ. ඉතින් ඔහුටත් ආබාධයක් තිබ්බා. ඉතින් මේ සියලුම දේවල් කන්සීඩර් කරලා තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙන්නේ දුනිත් වෙල්ලාලගේ, දිල්ෂාන් මදුෂංක සහ සහන් ආරච්චිගේ මේ තරඟාවලියට එක් කරන්න. ඉතින් වෙල්ලාලගේ ගැන කතා කරන්න දෙයක් නැහැ. හැමදෙනාම බලාපොරොත්තු වුණා ඔහු සංචිතේ ඉඳී කියලා. ප්‍රථම ඉස්සෙල්ලම නම් කරපු සංචිතේ, මොකද ඔහු තමයි දැනට ඉන්න වමත් පන්දු යවන, දැක පන්දු යවන්න බැට් කරන්නත් පුළුවන් හොඳ ඕල්රවුන්ඩර් කෙනෙක්. ඉතින් දිල්ෂාන් මදුෂංක පැහැදිලිවම පෙන්වන මේ දකුණු අප්‍රිකානු තරඟාවලියේදී ඒ කණ්ඩායමේ ඔහු කොතරම් හොඳ පන්දු යවන්නෙක්ද කියලා. ඉතින් සහන් ආරච්චිගේ ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි දැක්කා මේජර් ක්ලබ් T20 තරඟාවලියේදී ඔහු කොයිතරම් හොඳ පිතිකරුවෙක්ද කියලා. ඉතින් මේක සුබ ආරංචියක් ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද මේ ක්‍රීඩකයන් අනිවාර්යයෙන් මේ සංචිතය ශක්තිමත් කරනවා. ඉතින් මොවුන්ට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ සංචිතය ඇතුළු වෙන ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුණොත් විතරයි. ඉතින් මේක අනික් පැත්ත තමා, මේකෙන් අපිට පොඩි අදහසක් දෙනවා දුෂ්මන්ත චමීර ඇතුළු ඒ ආබාධිත ක්‍රීඩකයන්ගේ තත්ත්වයත් එතරම්ම හොඳ නැහැ කියලා. මොකද චමීරට තිබ්බේ මයින ඉන්ජිට් එකක් වගේ නම් මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උච්චර කලබල වෙන එකක් නැහැ ක්‍රීඩකයෙක් හොයවන්න. නමුත් අපි හිතමු ඉතින් ඔහුගේ තත්ත්වය බරපතල නැතුව ක්‍රීඩා කරන්න ලැබෙවි කියලා. බලාගෙනමු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරඟට කොහොමද ජයග්‍රහණය කරන්න කියලා.